දැන් අපි සාකච්ඡා කරන්න හදන දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ප්‍රශ්න හතක් තියෙනවා. හතෙන් ඔයගලන් සියරම ප්‍රශ්න පහකට පිළිතුරු සැපයුව නම් ප්‍රමාණවත්. පහක් කියලා කියන්නේ පහිනුත් පළවෙනි එක අනිවාර්යයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න අනිවාර්යෙන් උත්තර දීලා ඊට අමතරව තව ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයුව නම් හරි. අපි සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්නේ. සිසුන් පිරිසක් පරීක්ෂණයකදී ගණිතයේ විෂයයට ලබාගත් ලකුණු දී ඇති වෘත්තපත්‍ර සටහනේ දැක්වේ. එය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. වෘත්තපත්‍ර සටහනක් කියන්නේ මොකද්ද? දැන් සටහන නම් ඕගලන්ට පේන්න තියෙනවා. හැබැයි වෘත්තපත්‍ර සටහනක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි නිකම්ම හිතලා බලමු. මෙන්න මේ වගේ දෙයක්. වෘන්තයක් කියන්නේ මොකද්ද? වෘන්තයක් කියලා කියනවා ගහේ කඳට. පත්‍රයක් කියන්නේ ගහේ කොළයකට. මේ වෘන්තය ගහේ කඳ, මේ පත්‍රය මේ කොළය. මෙන්න මේක තමයි පුතේ මේ ඇඳලා තියෙන්නේ. මෙන්න වෘන්තය, මෙන්න පත්‍රය. එතකොට මේක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ ගහේ කඳේ තමයි මේ ටික ලියලා තියෙන්නේ. මතක තියාගන්න වෘන්තපත්‍රයක් කියන්නේ අන්නේ හේ හේතුව නිසා. ඔයගලන්ට ඉස්සරහට ගණන් හදද්දී පත්‍රයවත් වෘන්තවත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කටපාඩම් ක්‍රමයකට නැතුව හරියටම තාර්කිකව ඉගෙන ගන්න වෘන්තපත්‍ර කියන සංකල්පය ආවේ මෙන්න මේ සංකල්පයත් එක්ක. එතකොට වෘන්තපත්‍රයක් දීලා අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය. අංක 1. පෙනී සිටි සිසුන් ගණන කීයද? දැන් දත්ත ටික මේ ටික නම් පෙනී සිටි සිසුන් ගන්න හොයන්නේ කොහොමද? දැන් සිසුන් ගන්න හොයද්දී අපි බලමු කී දෙනෙක්ගේ ලකුණුද මේ තියෙන්නේ. මං ඉස්සලා මේ කියලා දෙන්නේ නැහැ. මේ තියෙන්නේ මොකද්ද? තුන තියෙනවා, බිංදුව තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ ඉන්නේ 30. තුන තියෙනවා, එක තියෙනවා. ඒ කියන්නේ 31. උදාහරණයකින් මේ ගානෙම දීලා තියෙනවා. මෙහි 7 ඉරක් 3 යනු 73 වේ. ඒ කියන්නේ 73. 75, 75. එහෙනම් කාගේ හරි ලකුණු ටිකක් නෙමේ දීලා තියෙන්නේ. එතකොට ලකුණු කී දෙනෙක්ගේද කියලා බලා ගන්න පුළුවන්. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි, 13යි, 14යි. 14 දෙනෙක්ගේ ලකුණු තමයි මේ තියෙන්නේ. උත්පත සටහනේ 3 වෙනි පේළියේ නිරූපණය වන ලකුණු වෙන වෙනම ලියන්න. දැන් 3 වෙනි පේළිය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ පේළියේ ලකුණු වෙනම නෙවෙයි ලියනලු. ඉස්සෙල්ලාම 5යි 2යි, කියන්නේ 52 තියෙනවා. ඊට පස්සේ 5යි 5, 55 තියෙනවා. 5යි 6, 56 තියෙනවා. 5යි 8, 58 තියෙනවා. වෘත්තපත්‍ර සටහනේ ලකුණු වල 2 මාතේ ලියන්න. මාතේ කියලා කියන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න පුතේ, ප්‍රධාන සංකල්ප තුනක් තියෙනවා. මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යන්‍ය. මේ තුන අර්ථ දක්වන්නේ කොහොමද? මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් යෙදී ඇති සංඛ්‍යාව. දැන් ප්‍රශ්නයක් තියෙනවා, අපි මේ වැඩිම වාර ගණනක් යෙදීලා තියෙන්නේ මොන සංඛ්‍යාවද කියලා. බලාගන්න පුළුවන් එකපාරින්ම. හේතුව එක ළඟ ඉලක්කම් දෙකක් සමාන නම් ඒක තමයි වැඩිම වාර සංඛ්‍යාව. හේතුව මෙන්න බලන්න, මේ 7, ඒ කියන්නේ 67, ආයි 7 තියෙනවා, කියන්නේ ආයි 67. මෙන්න වැඩිම වාර ගණනක් ලැබී තියෙන සංඛ්‍යාව. අපි ඒ නිසා මහාවට බලන්න ඕනේ එක ළඟ සංඛ්‍යා දෙකක් සමානව තිබ්බොත් ඒක තමයි මාතය. එහෙනම් මාතය 67යි. මධ්‍යස්ථය සංඛ්‍යා රටාවක මධ්‍යස්ථය කියලා කියන්නේ සංඛ්‍යාව ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සෑදුවාට පසු. මම නැවතත් කියන්නම් මේ වාක්‍ය, ගොඩාක් ළමයි පටලව ගන්නවා. යම් කිසි සංඛ්‍යා රටාවක් ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට සාදාගත් පසු. එහෙම නැත්නම් පොඩි එකේ සිට ලොකු එකට දක්වා හෝ ලොකු එකේ සිට පොඩි එකට දක්වා හදාගත් පසු මැදම තියෙන සංඛ්‍යාව. එහෙම නැතුව සංඛ්‍යා වාලියක් අරගෙන හරියට මැදම තියෙන එක ගන්න යන්න එපා.
එතර මැදෙම තියෙන්නේ මැදිස්ත්‍යන වෙන්න පුළුවන්. ඒ නිසා ආරෝහණව අවරෝහණ පිළිවෙලට හදාගත්තට පස්සේ මැදෙම තියෙන එක. දැන් අපිට මෙතන chance එකක් තියෙනවා. වුන්තපත් සටහන ගැහුව කියන්නෙම ආරෝහණ පිළිවෙලට හැදිලා. ඒ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට හැදිලා. 30 තමයි පොඩිම 79 තමයි ලොකුම. එහෙනම් මේ තියෙන්නේ යම්කිසි රටාවකට සදාගත්තු පිළිවෙලක්. එතකොට දැන් අපිට ඕන මැදිස්ත්‍ය නම් මැදිස්ත්‍ය ගන්නේ කොහොමද? දැන් ප්‍රශ්නයක් තියෙනවා සේරම පද 14යි. ඒ කියන්නේ මැදපතේ එකක් එකතු කරලා දෙකෙන් බෙදුවම ඒ කියන්නේ 14ට එකක් එකතු කරා 15යි. 15 දෙකෙන් බෙදුවම 7.5යි. දැන් බලමු 7.5 එන්නේ මොකද්ද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ කියන්නේ 56ත් 58ත් මොකද 7.5 කියලා සංඛ්‍යාවක් නැහැනේ 56ත් 58ක් තමයි තියෙන්නේ. දැන් අපි 56 ගන්නවද 58 ගන්නවද? අපි ගන්නෙ පුතේ දෙකම එකතු කරලා දෙකෙන් බෙදෙනවා. හිතන්න 56 එකතු කරමු 58ට එකතු බෙදමු දෙකෙන්. ඒ කියන්නේ 57යි. එහෙනම් මැදිස්ත්‍ය 57යි. බලන්න ඊළඟ කොටසේ අපෙන් අහලා තියෙන පරාසය හොයන්න කියලා. බලන්න වැඩිම සංඛ්‍යාව මොකද්ද කියලා. 7.9 කියන්නේ 79. අඩුම සංඛ්‍යාව 30. ඒතර පරාසය කියලා කියන්නේ වැඩිම සංඛ්‍යාවෙන් අඩුම සංඛ්‍යාව අඩු කරාම එන උත්තරයට. ඒ කියන්නේ මොකද්ද? වැඩිම සංඛ්‍යාව 79යි අඩුම සංඛ්‍යාව 30යි. අඩු කරාම එනවා 79 30ක් අඩු කරාම අපිට 49ක්. එහෙනම් පරාසය 49යි. දැන් ඊළඟට කියනවා මෙම කණ්ඩායමෙන් අහඹු ලෙස, ඒ කියන්නේ අහඹුව තෝරාගත් ශිෂ්‍යයෙකු ලකුණු 60ට වැඩියෙන් ලබාගත් අයෙකු වීමේ සම්භාවිතාව. දැන් අහන සම්භාවිතාවක්. සම්භාවිතාවක් කියලා කියන්නේ මුළු ප්‍රමාණයෙන් කීයද කියන එක. මුළු ප්‍රමාණය දැන් 14ක් කියලා අපි හොයාගත්තනේ. පරීක්ෂණයට භාජනය කරා සියලු දින 14. මේ 14 දෙනෙක්ගෙන් මම එක්කෙනෙක්ව ගන්නවා. ගන්නෙ මූණ බලලවත් නම් බලලවත් නෙමෙයි. නිකන් හිතලා ගන්නෙ. අහඹුලෙස ඉබේම. එතකොට අහඹුලෙස ගන්න කෙනෙක්ට ලකුණු 60ට වඩා වැඩි ඉන්න පුළුවන් සම්භාවිතාව. මෙන්න මේ වුන්තපත් සටහනේ ලකුණු 60ට වඩා වැඩියෙන් ස්ටැක් වෙන්නේ මොන තීරුවලද? 30 කිව්වොත් 60ට වැඩි නෑනේ. 43 කිව්වොත් 60ට වැඩි නෑනේ. 58 කිව්වොත් 60ට වැඩි නෑනේ. හැබැයි 67 60ට වැඩි. එහෙනම් පුතේ බලා ගන්න මෙන්න මේ තීරයෙන් මෙන්න මේ පැත්තට සේරම 60ට වැඩි. එතකොට 60ට වැඩි කීයක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් 14න් 6 දෙනෙක් 60ට වැඩි. එහෙනම් සම්භාවිතාව 14න් 6යි. මේක තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්. අපි මේක දෙකෙන් බෙදමු. 6 දෙකෙන් බෙදුවම 3යි. 14 දෙකෙන් බෙදුවම 7යි. 3 බෙදීම 7යි. ඊළඟට අපිට කියනවා මෙහෙම කතාවක්. කව කටුව හා කෝදුව පමණක් භාවිතයෙන් AB 7 cm, BC 6 cm හා AC 10 cm වන ත්‍රිකෝණය නිර්මාණය කරන්න. අපිට ගන්නේ කියලා තියෙනවා කෝදුවක්, කව කටුවක්. ඊට අමතරව ඉතින් අපිට පැන්සලකුත් ඕන වෙනවා. එතකොට AB පාදයේ දීලා තිනවා, BC පාදයේ දීලා තිනවා සහ AC පාදයේ දීලා තිනවා. මම ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මම ඉස්සලාම එක්තරා රේඛාවක් ගා ගන්නම්. මට දැන් මගේ අභිප්‍රාය ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. මම ඉස්සලාම සාමාන්‍ය පාදයක් ගසා ගන්නවා. මොනම පාදයක් ගහගත්තා. ඒකේ මම ඉස්සලාම AB ලකුණු කරගන්නවා. AB 7 cm ලු. එහෙමනම් බලා ගන්න ක්‍රමය මම 7 cm මගේ කවකටුවේ මම සලකුණු කරගන්නවා. කරගන්න විදිය තමයි බිංදුව ඉදිරියෙන් මගේ කවකටු තුඩ තියලා අඩි රූලේ මගේ කෝදුවේ බිංදුවේ දෙනින් කවකටුවේ තුඩ තියලා පැන්සල ගෙනියනවා 7 cm දක්වා. පැහැදිලිද? අන්න බලන්න 7යි 6 cm 7 දක්වා. ඒ කියන්නේ දැන් මගේ මේ කවකටුවේ තුඩත් පැන්සලත් අතර පරිමාණය හැමතිස්සෙම cm 7යි. එහෙනම් මම මගේ රේඛාව එකතනකින් කාව කටුවේ තුඩ තියලා එම රේඛාව චාපයකින් කපා ගන්නවා.
ඒ චාපය කැපුණු තැනින් නැවතත් මගේ කව කටුවේ තුඩ තියලා එම රේඛාවම නැවත කපා ගන්නවා. දැන් මම ඇඳපු රූපේ ඉරි දෙකේ චාප දෙක අතර දුර කීයද? සෙන්ටිමීටර් 7යි. ඒ කියන්නේ මේ එක කෝණ එක මේක ඒ කෝණය මේ B කෝණ. ඒ කියන්නේ මම AB පාදය නිර්මාණය කළා අවසානයි. AB පාදය 7යි සෙන්ටිමීටර්. දැන් මට ඕන AC සහ BC හදාගන්න. B BC 6 cmලු. B දන්නවා C එහෙනම් 6 cm දුරකින් තියෙන. එහෙමනම් මම කරන දේ තමයි නැවතත් මගේ මෙයාට උල අරගෙන කවකට තුඩට බිංදුවේ තුඩ තියලා දැන් cm 6ක් මම ගන්නවා. කලින් 7යිනේ. දැන් cm 6ක් ගන්නවා. දැන් සෙන්ටිමීටර් 6ක ප්‍රමාණයක් තියෙනවා BC 6යි. ඒ කියන්නේ මෙන්න මේ කවකටුවෙන් මං අදින චාපයක දුරකින් තමයි හැම තිස්සෙම C ලක්ෂය පිහිටන්න ඕනේ. හැබැයි මං තාම C නිශ්චිතව දන්නේ නැහැ. B ක ඉඳලා සෙන්ටිමීටර් 6ක් දුරින් තමයි C පිහිටන්න ඕනේ. එහෙනම් C කියන ලක්ෂය මේ චාපයේ දිගේ කොහේ හරි තියෙන්න පුළුවන්. දැන් අපිට C ගන්න පුළුවන් තව දත්තයක් තියෙනවා. ඒක තමයි AC දුර දීලා තියෙනවා. AC 10 cmලු. එහෙනම් මම අර කලින් වැඩේම ආයි කරනවා. බිංදුව ළඟට මගේ කවකඩුවේ තුඩ තියලා cm 10ක් දැන් ගන්නවා. බලන්න. බිංදුවේ ළඟට කවකඩුවේ තුඩ තිබ්බා. දැන් cm 10ක් ගත්තා. හරි. දැන් AC 10 cmලුනේ. ඒගේ ඉඳලා 10 cm දුරකින් යම් කිසි චාපයක් ගහ ගන්නවා. දැන් ගැටලුවක් තියෙනවා. මා කලින් ගත්ත B ක ඉඳලා cm 6 කලින් චාපේ කපා ගන්න තරම් දුරකට මං ගසාගෙන නැහැ. එහෙනම් එකයි මං චුට්ටක් දික් කර ගන්නවා. මෙන්න එහෙනම් C ලක්ෂය. දැන් මම සම්පූර්ණ කරගන්නම් මගේ ත්‍රිකෝණය. AC යා කරගන්නම්, ඒ වගේම BC යා කරගන්නම්. ඒ කියන්නේ මගේ ත්‍රිකෝණය සම්පූර්ණ වෙලා ඉවරයි. BC පැහැදිලි නේද? ඊළඟට කියනවා පහත දී ඇත්තේ ත්‍රිකෝණයක පාද තුනෙහි දිග සෙන්ටිමීටර වලිනි. ඊට ගත හැකි විශාලම පූර්ණ සංඛ්‍යාව ලියන්න. දැන් සෙන්ටිමීටර වලින් එක පාදයක් 7යිලු, එක පාදයක් 7යිලු, එක පාදයක් 5යිලු. ඒතර ඊට ගන්න බුණ උපරිම සංඛ්‍යාව අහනවා. මෙන්න මෙහෙම දෙයක් බලන්න මම අඳින්නන් එකමට වගේ ත්‍රිකෝණයක්. මේ පාදේ 7යිලු, මේ පාදේ 7යිලු, මේ පාදේ 5යිලු. A-ට එන්න පුළුවන් උපරිම අගය කීයද? A-ට එන්න පුළුවන් උපරිම අගය මතක තියාගන්න පුතේ මේ දෙකේ එකතුවට වඩා අඩු වෙන්න ඕන. නිකමට හිතන්න A පාදය මේ දෙකේ එකතුවට වඩා වැඩි නම් උදාහරණයක් විදියට එක මේ පාදේ 7යි මේ පාදේ 5යි කියන්නේ මුළු පාද දෙක එකතුව 12යි. ඒ පාදය 12ට වඩා වැඩි. 20ක් විතර හිතන්න. මෙන්න මේ මේ පාදයේ 20ක්. මේ පාදය 7යි මේ පාදය 5යි. මම මේක මෙහෙම නවන්නම් මෙතෙන්ට. එතකොට 7ක් එන්නේ මේ කොටස. මේක මෙහෙම නවන්නම් මෙතෙන්ට. පහක් වෙන්නේ මේ කොටස. 5යි 7යි. 7යි 5යි 12යි. දැන් බලන්න මගේ ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න බෑ. එහෙනම් ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක එකතුව ඉතිරි පාදයේ දිගට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ
දැන් මේකේ පාද දෙක එකතුව 5යි 2යි 7යි ඉතිරි පාද 5යි 7යි 12යි ඉතිරි පාදය ඒ 12ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම්නම් ගන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 12ට අඩු වෙන්න ඕන නම් 11යි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා මෙන්න මේම කතාවක්. භාග ටිකක් සුළු කරන්න කියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ භාග සුළු කරන්න. 3න් 4න් 3 ගුණ කිරීම 1න් 5න් 1. භාග ටික ලියලා බලමු. 3න් 4න් 3 ගුණ කිරීම 1න් 1න් 5න් 1. මේක මෙහෙම තියන් සුළු කරන්න ටොට්ටක් අමාරුයි. අපි මෙහෙම වෙලාවට මොකද කරන්නේ? මෙහෙම අමාරු නම් අපි මේක ලේසි විදිහට හදාගමු. 4 වරක් 3 12 12 3යි 15යි. 15 බෙදීම 4 ගුණ කිරීම 5 වරක් 1 5යි 5යි 1යි 6යි. 6 බෙදීම 5. දැන් ලේසියෙන් සුළු කරන්න. දැන් අපිට කැපෙන පද කපන්න පුළුවන්. ඒ කියන්නේ හරයට ලවයේ කපන්න පුළුවන්. කැපෙනව නම් 5න් කැපුවොත් 1යි 5න් කැපුවොත් 3යි. 2න් කැපුවොත් 2යි දෙකෙන් කැපුවොත් 3යි. 3 වරක් 3 9යි 9 බෙදීම 2යි. තවත් ලස්සන කරලා කියනවා නම් 4යි 2කින් 1යි. ඒක හිතාගන්න විදිය තමයි 9 2කින් බෙදුවම 4යි ඉතුරුනා 1ක්. 9 2කින් බෙදුවම 4යි ඉතුරුනා 1ක්. ඊළඟට සිදු කරන්න තියෙන මොකද්ද? 2යි 5න් දෙක බෙදීම දෙකයි හතෙන් එක කොහොමද බෙදන්නේ? දෙකයි පහෙන් දෙක බෙදීම දෙකයි හතෙන් එක. මේකත් අර වගේ ලස්සන කරගමු. දෙවර පහ 10යි 10යි දෙකයි 12යි. 12 බෙදීම පහ බෙදීම හතරත් දෙක 14යි 14යි එකයි 15යි. 15 බෙදීම හත. දැන් බෙදීමක් තියෙනවා. දැන් මෙහෙම බෙදන්න බෑ. අපි එහෙනම් බෙදීම ගුණ කිරීමක් කරගන්න ඕනේ. එහෙනම් 12 බෙදීම 5 ගුණ කිරීම අපි ගොර කරපු ගමන් මොකද වෙන්නේ? මේ දකුණු පැත්තින් එක්කෙනා පරස්පර ගැහෙනවා. ඒ කියන්නේ 7 බෙදීම 15 බවට පත් වෙනවා. දැන් අපිට සිදු කරගන්න ලේසි. 3න් කැපුවොත් 4යි 3න් කැපුවොත් 5යි. එහෙනම් 4ක් 4 28යි. පස්තර පහ 25යි. මේක අපි තවදුරටත් ලස්සන කරමු. 28 25න් බෙදුවම 1යි. යට 25 එහෙම්ම ලියනවා. ඉතුරුයි 3ක්. 1යි 25න් 3යි. ඊළඟට 6 බෙදන්නලු 1.2කින්. මේක කොහොමද කරන්නේ? 6 බෙදන්න බෙදීම මේ විදිහට ලියන්න. 1.012කින් මන් දෙපැත්තම දශමයින් උඩයි යටයි දශමයින් කරගන්නවා. ඒ කියන්නේ උඩයි යටයි දෙකම ගුණ කරනවා 100ෙන්. ඒ කියන්නේ උඩ 600ක් වෙනවා. යට 12ක් වෙනවා. දශම දෙකක් නැති වෙනවනේ 1යි 2යි 12ක් වෙනවා. දැන් 600 බෙදීම 12. ඒක ලේසි. 6 1 6 0.1 දෙකෙන් බෙදන්න අමාරුයි. නමුත් 600 12න් බෙදන්න ලේසි. 600 12න් බෙදුවම කීයද? අපි දන්නවා 50ක් කියලා. 4 වෙනි කොටස. 1යි 16.8 ගුණ කිරීම 0.07. දැන් මොකද්ද මේකට කරන්නේ? මම දැන් මෙතන දශම ඉවත් කරගන්නවා. දශම ඉවත් කරගත්තොත් බලන්න 1.6යි 8 දශම තිතක් ඉස්සරහට පන්නනවා කියලා ගන්නවා කියලා කියන්නේ 168 බෙදෙනවා 10. මේ දශම තිත දෙපාරක් පන්න ගන්නවා කියලා කියන්නේ 0.07 ඒ කියන්නේ 0.27 බෙදෙනවා 100ෙන්. මේකනේ දැන් මට සුළු කරගන්න ඕන. එහෙනම් 168 7න් වැඩි කළා දශම 33ක් පන්න ගත්තනම් හරි.
168 හතින් වැඩි කරාම අපිට එනවා 1176ක්. දශමික 3යි නේ බිංදු 3ක් නිසා 1 2 3යි. එහෙනම් 1.176යි පිළිතුර. බලන්න මිනිසෙකුගේ එක්තරා මාසයක වැටුප රුපියල් 42000කි. ඔහු එම මාසයේදී ආහාර හා වෙනත් වියදම් සඳහා මුදල් වැය කර ඇත්තේ 3:2 අනුපාතයට. එම මාසයේ වැටුපෙන් ආහාර හා වෙනත් වියදම් සඳහා වැය වූ මුදල් වෙන වෙනම සොයන්න. ආ මොකද කියන්නේ? එයා ළඟ 42000ක් තිබ්බලු. රුපියල් 42000ක් තිබිලා තියෙනවා. 42000 වියදම් කරලා තියෙනවා 3:2 අනුපාතයට. ආහාර වලට 3යි වෙනත් වියදම් වලට 2යි. එහෙනම් දැන් අපි බලමු ආහාර සඳහා වියදම. 42000යි මුළු පඩිය. මුළු අනුපාතය 3:2 එකතු කරාම 5යි. 5න් 3ක්. 42000න් 5න් 3ක් තමයි වියදම් කරලා තියෙන්නේ ආහාර සඳහා. මේක පහෙන් බෙදුවොත් ඒ වගේම මේක තුනෙන් ගුණ කරන්නත් ඕන. අපි තුනෙන් ගුණ කරන්නත් ඕන පහෙන් බෙදන්නත් ඕන. පහෙන් බෙදන්න ලේසිම ක්‍රමය මොකද්ද? නිකමට හිතන්න. පහෙන් බෙදන්න ලේසිම ක්‍රමය තමයි පුතේ. ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදන්න ලේසිම ක්‍රමය තමයි. දැන් 40000නේ දෙකෙන් වැඩි කරන්න. ඒ කියන්නේ 84000යි. 40000 දෙකෙන් වැඩි 2000 දෙකෙන් වැඩි කරනවා 84000යි. බිංදුවක් කපන්න. 8400යි. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදන ලේසිම ක්‍රමය තමයි දෙකෙන් වැඩි කරලා බිංදුවක් කපන එක. ඒ කියන්නේ 10න් බෙදෙන එක. දෙකෙන් වැඩි කරලා 10න් බෙදෙනවා කියලා කියන්නේ පහෙන් බෙදෙනවා කියන එකනේ. එහෙමනම් ලේසිම ක්‍රමය 8400යි. 8400 තුනෙන් ගුණ කරාම අපිට එනවා 25200ක් රුපියල් වලින්. ඒ ආහාර සඳහානේ. එතකොට අනිකුත් වියදම් සඳහා. අනිකුත් වියදම් සඳහා බලමු. අනිකුත් වියදම් සඳහා ඒත් 42000යි ගුණ කරනවා 5න් 2. කලින් විදියමයි 8400 ගුණ කිරීම 2. ඒ කියන්නේ 16800යි රුපියල් වලින්. ඊළඟට කියනවා ඊළඟ මාසයේදී ඔහුගේ වැටුප 5%කින් වැඩි වූ අතර එම මාසයේ ආහාර වියදම 10%කින් වැඩි විය. දැන් 40000 පැඩියට වැඩ කර කර හිටු මිනිස්සයට 5%කින් පඩි වැඩි වුණා. ඒකෙනියගේ 40000 වැඩිය දැන් ඊට වඩා වෙනසක් වුණා. හැබැයි ඒත් එක්කම පඩි වැඩි වුණාට යට වැඩක් නැහැ. ආහාර වියදම 10%කින් වැඩි වෙලා. පඩි 105කින් වැඩි වෙද්දී ආහාර වලට වියදම 10%කින් වැඩි වෙලා. මොකද අපි පඩි වැඩි වෙනාත් එක්කම අනිස්කුත් වියදන්තුත් රජයේ විසින් වැඩි කරනවා. ඒ නිසා පඩිත් එක්ක ආහාර වියදම වැඩි වෙනවා. දැන් බලමු ඊළඟට කියනවා ඊළඟ මාසයේ වැටුප සොයන්න. දැන් කලින් 42000 තිබ්බ වැටුප 5%කින් වැඩි වුණානේ. මේක අපිට හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් බලන්න මම 105කින් වැඩි කරනවා. බිංදු 2ට බිංදු 2 අහෝසි වුණා. 42 ඒවා 5. 420 බෙදීම 2. ඒ කියන්නේ 210යි. ඒ කියන්නේ පඩියේ වැටුනේ 2100කින්. එතකොට මෙයාගේ පඩියේ වැඩි වුණාට පස්සේ කීයද? කලින් 42000යි 2100කින් වැඩි වුණා නම් 44100යි රුපියල් වලින්. මේක අපි ගත්තේ ස්ටෙප් දෙකකටනේ, පියවර දෙකකටනේ. මේක මම තනි පියවරකින් ගන්න විදියක් කියන්නද? හිතන්න පඩිය 42000යි. වැඩි උනේ 105කින්. ඒ කියන්නේ 100ක් තිබෙකනා 105ක් වුණා. එහෙනම් අපි 105ෙන් ගුණ කරමු. එකපාරින්ම වැඩි ඉවරයිනේ.
බිंदु දෙකට බිंदु දෙකක් අහෝසි වුණා 420 ගුණ කිරීම 105 ඒ එන්නේ 44,100යි රුපියල් වලින් ඔබ කැමති මෙහෙමනම් මෙහෙම හදන්න ඔබ කැමති මෙහෙමනම් මෙහෙම හදන්න කොහොම හැදුවත් හැබැයි උත්තර දෙක නම් සමාන වෙන්න ඕන එතනයි රහස ඔබ ඕන ක්‍රමයකට හදන්න හැබැයි උත්තර නම් සමාන වෙන්න ඕන එහෙනම් ක්‍රම දෙකම දැනගෙන ඉන්න ඊට පස්සේ කියනවා කලින් මාසයට සාපේක්ෂව මෙම මාසයේ වෙනත් වියදම් කුමන ප්‍රතිශතයකින් අඩු වී ඇද්ද හොඳ තාර්කික ප්‍රශ්නයක් දැන් කලින් ප්‍රශ්න වලට නම් මේක හුඟක් තාර්කිකයි බලන්න 10කින් ආහාර වියදම් වැඩි වෙලා නම් මෙයාට විෂපකර්මයක් කරන්න බෑනේ නම් මෙයාගේ රුපියල් හම්බෙන පඩියෙම්මනේ වැඩි වැඩ කරන්න ඕන පඩියෙම්මයි නම් වැඩ කරන්න ඕන එම පඩියෙන් ආහාර සඳහා වියදම 10කින් වැඩි වුණා නම් වෙනත් වියදම් වලට වියදම අඩු වෙන්න ඕන ආහාර සඳහා වියදම 10කින් වැඩි වෙලා වෙනත් වියදම් වලට වියදම යම්කිසි ප්‍රාණීකෙන් වැඩි වුණොත් මෙයාට වෙනවා ණය වෙන්න එහෙනම් ණය වෙන්න තුව ජීවත් වෙන්න නම් මෙයාට ආහාර වියදමට වඩා වෙනත් වියදම් වියදම දැන් අඩු වෙන්න ඕන يعني කලින් ප්‍රතිශතයෙන් අඩු වෙන්න ඕන අඩු වෙච්ච ප්‍රමාණය හොයන්නේ කොහොමද දැන් හිතන්න මෙයාගේ පඩිය 44,000යි. සෝරි 44,100යි. ඒ වගේම මෙයාගේ කලින් අපිට ආවා ආහාර සඳහා වියදම් 25,200ක් කියලා. දැන් අලුතෙන් ආහාර සඳහා වියදම මෙයාට එනවා මම මේක පැත්තකින් හදන්නම්. අලුත් වියදම ආහාර සඳහා 10කින් වැඩි වුණාලු. බලන්න කලින් ආතිබ්බේ 25,200යි ආහාර වලට දැන් 10කින් වැඩි වුණා කියලා කියන්නේ 100 තිබ්බක 110කින් වැඩි වුණා. 110කින් බැලුවම බිඳුවට බිඳුවක් අහෝසි වුණා මේ බිඳුවට මේ බිඳුව අහෝසි වුණා මෙයාට එනවා නව ආහාර සඳහා වියදම 27,720ක්. එතකොට අලුත් පඩියෙන් නව ආහාර සඳහා වියදම 27,720 අඩු කරොත් මෙයාට එනවා නව වියදම් සඳහා වියදම වෙනත් වියදම් සඳහා වියදම 44,100න් 27,720 අඩු කරාම එනවා 16,380ක්. දැන් මෙයාට වෙනත් වියදම් වලට තියෙන්නේ 16,380යි. මෙයාට මේකෙන් ජීවත් වෙන්නත් පුළුවන් නැත්නම් ණය අරගන්නත් පුළුවන් ණය ගන්නවා කියලා කියන්නේ ලංකාව වගේ රටක ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි හැබැයි දැන් මෙයා මේ විදිහට ජීවත් වෙනවා නම් අහනවා කලින්ට වඩා ප්‍රතිශතය අඩු වීම එහෙනම් කලින් තිබ්බේ 16,800යි දැන් 16,380යි එහෙනම් කලින්ට වඩා 420ක් අඩු වෙලා 16,800න් 420 ගුණ කරමු 100න්. එතන එනවා අපිට ප්‍රතිශතයක්. ප්‍රතිශතයක් නේ අහන්නේ. මේක සුළු කරාට පස්සේ එනවා 2.5ක් 100ට. සුළු කරන විදිය මම පැහැදිලි කරන්නම්. බිඳුවට බිඳුව අහෝසි වුණා. බිඳුවට බිඳුව අහෝසි වුණා. 420 පිටීම 168 කියන්නේ 2.5යි. එහෙමනම් වෙනත් වියදම් සඳහා වියදම වෙනත් කරුණු සඳහා වියදම 2.5කින් අඩු වුණා. ඊළඟට තියෙනවා විසඳන්නේ කියලා සමීකරණයක් දීලා. ඇත්තටම මෙහෙම සමීකරණයක් දීලා විසඳන්නේ කියන්නේ මොකද්ද? නොදන්න පදේ හොයන්න තියෙන. මෙතන නොදන්නේ මොකද්ද? නොදන්නේ මේ A. ඒකේ යගේ දන්නේ නැති නිසා අපි හොයමු. දන්නව නම් හොයන්න ඕනේ. එහෙනස අපි දැන් නොදන්න දේ හොයමු. එතකොට නොදන්න දේ හොයනවා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න නොදන්න එක්කිනා ඉන්නේ මොන පැත්තේද කියලා. මේ පැත්තේ මම ඉස්සලා සමීකරණය ලියා ගන්නම් භාගේ වතාවක්. 3 ඍණ 2යි A වතාවක් ඍණ 1 සමානයි 5යි. මේක හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම ඉස්සෙල්ලාම කරන්නම් මට දැන් මේ හිසරදයක් වෙලා තියෙනවනේ මේ ඍණ 1 මෙහෙට යවන්න. භාගේ වතාවක් 3 ඍණ 2යි A ඍණ 1 මෙහෙට යවුවර පස්සේ 5 ධන 1 වෙනවා. ඒ කියන්නේ 6ක් වෙනවා. මම දැන් මේක දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. දෙපැත්තම දෙකෙන් ගුණ කරාම මේ භාගය නැති වෙනවා.
ඒකෙන්නේ 3 ඍණ 2 a සමාන වෙනවා 6 වරත් 2 12ට. ඍණ 2 a සමානයි 12 මේ ඍණ 3 ආව මෙහෙට ඍණ 3ක් වෙනවා. එහෙමනම් ඍණ 2 a සමාන වෙනවා 12න් 3ක් ගියාම 9යි. ඒ කියන්නේ a සමානයි ඍණ 4.5. 9 දෙකෙන් බෙදුවම 4.5 නිසා. එහෙනම් a සමානයි ඍණ 4.5. ඊළඟට දැන් කියන්නේ හදින් ප්‍රස්තාර කතාවක්. x සහ y අක්ෂයේ ඍණ 5 සිට ධන 5 තෙක් විහිදුණු ඛණ්ඩාංක තලයක් අඳින්න. ප්‍රස්තාර කියන්නේ පුතේ ඕගලගේ ජීවිතේ ඕල වෙන කම්මෙන සමීපතම ගානක් දකුණු ගෙඩි පිටින්ම ගන්න පුළුවන්. පොඩි කතාවයි තියෙන්නේ x අක්ෂයයි y අක්ෂයයි ඇඳගෙන ලක්ෂ ටික ලකුණු කරත් අපි ගාණෙන් භාගයක් කියන්නේ ප්‍රමාණයෙන් භාගයක් අරගෙන ඉවරයි. දැන් අපි ඉස්සෙල්ලාම ලක්ෂ ටික ලකුණු කරගමු. x අක්ෂයේ දිගේ ඍණ 5 සිට ධන 5 දෙක් දක්වත් y අක්ෂයේ ඍණ 5 සිට ධන 5 දක්වත් අඳින ඛණ්ඩාංක තලයක් අඳින්නලු. අපි පටන් ගමු ඛණ්ඩාංක තලය අඳින්න. ඔන්න අපි ඛණ්ඩාංක තලය නම් ඇඳගෙන ඉවරයි. ගාන කියලා තියෙන්නේ ධන පැත්තෙන් 5ක් වෙනකන් අඳින්න කියලා. නමුත් මම 6ක් වෙනකන් ඇඳලා ඍණ පැත්තෙන් 5ක් වෙනකන් අඳින්න කියලා. නමුත් මම ඍණ 6ක් වෙනකන් ඇඳලා. අපි දැන් බලමු මේගොල්ලන් කියලා තියෙන ලක්ෂ ටික මාක් කරන්න. ඉහත ඛණ්ඩාංක තලයේ 5ත ලක්ෂ ලකුණු කරන්න. A කියන්නේ 4.3. මේක මතක තියාගන්න. මේ 4 කියලා කියන්නේ x ඛණ්ඩාංකය. 3 කියන්නේ y ඛණ්ඩාංකය. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් හැම තිස්සෙම ඉස්සරහින් තියෙන x, පස්සේ තියෙන y. ඒක මතක තියාගන්න. ඉස්සෙල්ලා තියෙන x නම් ඉස්සෙල්ලා 4 නම් x අක්ෂයෙන් 4ක් ගියා, y අක්ෂයෙන් 3ක් ගියා. ආ මෙන්න ඛණ්ඩාංකය. එතැයි b 2.0 x අක්ෂයෙන් 2ක් ගියා, y ගින් යන්න උනේ නැහැ බිඳුව. එතනමයි. C 4.3 x පැත්තෙන් 4ක් ගියා, y පැත්තෙන් ඍණ 3. 4.3. හරි. D ඍණ 2 ඍණ 3. එහෙනම් x කියන ඍණ 2ක් ගියා, y කියන ඍණ 3ක් ගියා මෙතන. ඊට පස්සේ කියනවා ඍණ 2 3. එහෙනම් f කියන ඍණ 2ක් ගියා, y කියන 3ක් ගියා. ඔන්න අපේ ලක්ෂ 5 නම් කරගෙන ඉවරයි. මම ලකුණු නම් කරගන්න මට අතපස් වුණා. අපි දැන් එක කරගන්නම් a. සමාන a b c d e. මෙන්න එහෙනම් ලක්ෂ 6 a b c d e. ඊට පස්සේ සංවෘත රූපයක් ලැබෙනසේ ඉහත ලක්ෂ අනුපිළිවෙලින් යා කරන්න. එන රූපේ සංවෘත වෙන්නත් ඕන, ලක්ෂ ටික යා කර ගන්නත් ඕන. හැබැයි අනුපිළිවෙලට වෙන්නත් ඕන. එහෙනම් a-ගෙන් පටන් අරන් යමු. අපිට ඕන විදිහට යා කරන්න බෑ. e b-ට යා කරන්න, c a-ට යා කරන්න එහෙම බෑ. අනුපිළිවෙලට. ඒ කියන්නේ a-ගෙන් පටන් අරන් යමු. a ඉඳලා b-ට එන්නම්, b ඉඳලා c-ට එන්නම්, c ඉඳලා d-ට යන්නම්, d ඉඳලා e-ට යන්නම්, e ඉඳලා a-ට එන්නම්. එහෙනම් මම දැන් රූපේ සම්පූර්ණයි. ඒ වගේම සංහුතයි. සංහුතයි කියලා කියන්නේ මේ කොහෙන්වත් හිටසක් නැහැ. කාටවත් එන්න බෑ ඇතුළට. ගේට්ටු සම්පූර්ණයෙන් වහලා තියෙන. එහෙනම් මේක සංහුතයි. ඉහත රූපේ සම්මිති අක්ෂය මත පිහිටි වෙනත් ලක්ෂයක ඛණ්ඩාංක ලියන්න. දැන් සම්මිති අක්ෂය මත පිහිටි වෙනත් ඛණ්ඩාංකයක් ලියන්න කලින් සම්මිති අක්ෂය හොයාගන්න ඉපැයි. මම දැන් නිකමට මේ පැන්සලින් මෙහෙම ඉරක් ගහනවා. මෙන්න මේ ලක්ෂය වටා මේ රූපය සම්මිතිකයිද? නැහැ. හේතුව නැති වෙන හේතුව තමයි මේ රූපයෙන් දෙපැත්ත සමාන නැහැ. මේ ලක්ෂයෙන් මේ පැත්ත එක විදියක්, මේ පැත්ත එක විදියක්. එහෙනම් මේ දෙය සමාන නැහැනේ. එහෙනම් මේක සම්මිති ලක්ෂයක් නෙමෙයි. හැබැයි මේක මට ඉරක් ගහන්න පුළුවන් නම් රූපය දෙපැත්ත සමාන වෙන විදියට. ඒතර ඒක තමයි සම්මිති ලක්ෂය වෙන්නේ. එතකොට ඕගොල්ලන් හිතලා කියන්න බලන්න. දැන් හිතන්න
මමගේ රූපේ මං ඉර මොන පැත්තට ගැහුවොත්ද මේක සම්මිතික වෙන්නේ? හිතන්න මම මෙන්න මේ මගේ y අක්ෂයේ දිගේ sorry x අක්ෂයේ දිගේ ගැහුවොත් x අක්ෂයේ දිගේ බැලුවොත් රූපයේ දෙපැත්ත සම්මිතිකයි. එහෙනම් සම්මිතික අක්ෂය වෙන්නේ x අක්ෂය. ඒ ලක්ෂ්‍ය මත කණ්ඩ අංක දෙකක් අහනවා. දෙකක් නෙමෙයි ඕන තරම් ලියන්න පුළුවන්. මම එකක් ලියන්නම් මේක. හැමෝටම x එතන කණ්ඩාංකයක් තියෙනවා y කණ්ඩාංකේ බිඳුවයි. මොකද උඩට යන්නේ නැති නිසා. එහෙනම් එකක් තමයි ඍණ 1 බිඳුව. තව එකක් බිඳුවේ බිඳුව. තව එකක් 1 බිඳුව. තව එකක් 2 බිඳුව. ඕන තරම් ලියන්න පුළුවන්. කොහොම ලිව්වත් උත්තරේ හරි. ඒ නිසා ඔබ කැමති දෙකක් ලියන්න. ඊළඟට මොකද්ද කියන්නේ? රූපයක් දීලා එච්චහන පාදයක් 15යිලු තව පාදයක් 20යිලු කර්ණයක් තියෙනවා. මේක සුජුකෝණී ත්‍රිකෝණයක්. ඒ වගේම මෙතන සුජුකෝණී ත්‍රිකෝණයක් එනවා. මේක 25යිලු එච්චහන. අපි දැන් රහසක් තියෙනවා පුතේ. මොකද්ද රහස? ත්‍රිකෝණයක වර්ගඵලය සමාන වෙනවා භාගවතාවක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බුස. භාගවතාවක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බුස. හරිද? දැන් ඒ දත්තයට අනුව ගත්තොත් එකක් මට ලියන්න පුළුවන් භාගේ වතාවක් ආධාරක පාදයේ විදියට 20 ලම්බුස විදියට 15. ඇයි මෙතන 90ක් නේ කියලා තියෙනවා 90යි. එහෙනම් ලම්බුස 15යි. මේ මං ගත්තේ මොකද්ද? ත්‍රිකෝණයේ වර්ගඵලය. මං ඒකම සමාන කරනවා එම ත්‍රිකෝණයේ වර්ගඵලයට වෙනත් විදියකට. ඒක තමයි ආධාරක පාදයේ විදියට 25 ගන්නවා. මෙන්න 25යි භාගේ භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බුස. ලම්බුස දැන් මෙතන h. මේ ගත්තේ මොකද්ද? ඒත් එම ත්‍රිකෝණෙම වර්ගඵලය. එකම ත්‍රිකෝණේ වර්ගඵල සමානයි නිතී. මේ ත්‍රිකෝණේ වර්ගඵලේ මේ ත්‍රිකෝණේ වර්ගඵලයි. එහෙනම් දන්නේ h විතරයි. එහෙනම් මං h වෙනවා. හරිම ලේසියි. බලන්න සමාන ලකුණෙන් දෙපැත්තේ පද කපන්න පුළුවන් සමාන පද. මේ දෙකට මේ දෙක කැපෙනවා. එහෙනම් මෙතන 20 ගුණ කිරීම 15 තියෙනවා. මෙතන 25 තියෙනවා. එහෙනම් h සමානයි 20 ගුණ කිරීම 15 බෙදීම 25. අපි කැපෙන පද කපමු. 5 කැපුවොත් මෙතන 5යි මෙතන 3යි. 20 3 60යි. 60 බෙදීම 5 කීයද? 12යි. ඒකකයේ සේරම දිල් තියෙන සෙන්ටිමීටර් වල ඉන්නේ. එහෙනම් මේක ඒකකයේ සෙන්ටිමීටර්. ඊළඟ මොකද කියන්නේ? ඝනකාබ හැඩැති ටැංකියක පතුලේ දිග හා පළල පිළිවෙලින් 2 මීටර් සහ 1.5 මීටර් වේ. එම ටැංකියට ජලය ලීටර් 4500ක් වෙතයි. ජල මට්ටමේ උස සොයන්න. මොකද කියන්නේ? දැන් ඝනකාබ හැඩැති ටැංකියක් තියෙනවලු. ඝනකාබ කියලා කියන්නේ මෙන්න මේ හැඩැති. හරි, මෙන්න ටැංකිය. ඝනකාබ හැරි ටැංකියක පතුලේ දිග හා පළල. මෙන්න පතුල. මෙන්න දිග. දිග 2 මීටර්, පළල 1.5 මීටර් වේ. එම ටැංකියට ජලය ලීටර 4500ක් යොදයි. දැන් මෙන්න මේකට ජලය පුරවනවලු. මේ තියෙන ජලය. ඒකේ ලීටර් තියෙනවලු 4500ක්. ඒ කියන්නේ මේකේ පරිමාව 4500 කියන එක නේද පුතේ? හරි. ජල මට්ටමේ උස. අපි දන්නවා ඝන කාබයක පරිමාව සමාන වෙනවා පරිමාව මෙන්න මේ වර්ගඵලය. ඒ කියන්නේ 2 ගුණ කිරීම 1.5.
වර්ගඵලය ගුණ කරනවා උසෙන් h කින් උස දන්නේ නැහැ නේ අහන්නේ උසනේ එහෙනම් උස h කියලා ගමු මම h හොයන්නම් පරිමාව හැබැයි කියලා තියෙනවා 4500ක් කියලා එහෙනම් 4500 සමාන වෙනවා 2 1.5 ව 2 3 3 h එහෙනම් h සමාන වෙනවා 4500 3න් බෙදුවම නැගිය දැන් ප්‍රශ්නයක් තියෙනවා 4500 3න් බෙදුවම ඉන්නේ කීයද इद्दास पांसिया केवी है भाई एक क्या माम परिमावनांगत लीटर वलिं लीटर के लिए क्या निकाना सेंटीमीटर वलिं हार दस पांसिया ये नांग उत्तरे आवे सेंटीमीटर वली देंगे तो वक्त ही ना उत्तरे सेंटीमीटर वलिं आवे अबे उसे वो ना मीटर वली सेंटीमीटर ने इद्दास पांसिया के लिए क्या ने एकाए दशम पाहाई मीटर हेतु समय उत्तर आवे मिलीमीटर वाली मिलीमीटर दस पांच यानी मीटर वाली ना एक एडिशन पहाक मुकद मीटर एक मिलीमीटर दाहक तीन निशा रूपे देख पेनी एबीसी त्रिकोणाकार बीम कोटस का दल सटाने की එකට 2500 පරිමාණයට බිම් කොටසේ පරිමාණ රූපයක් ඇඳීමට අවශ්‍ය වේද? බිම් කොටසේ එක් එක් පැතිවල දිගට අනුරූප වන පරිමාණ දිග සොයන්න. පරිමාණ රූපයක්. අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු. පරිමාණ රූපයක් ඕන වෙන්නේ ඇයි? අපිට යම්කිසි විශාල වස්තුවක් තියෙනවා කොළයක අඳින්න. දැන් වස්තුව ගෙනල්ලා කොළේ අඳින්න බෑ. එහෙනම් වස්තුව සයිස් කොළයක් ඕන. වස්තුව සයිස් කොළ කොහෙද හොයන්නේ? වාට හිතන්න ඔයගලගේ ඉස්කෝලේ පිට්ටනිය අඳින්න ඕන කොලේක ඉස්කෝලේ පිටනේ සයිස් කොල නැහැනි ලංකාවේ හොයාගන්න කඩවල තියෙනවද නැහෙනි එහෙනම් පුතේ අපි ඒක කුඩා කරලා අඳිනවා ඒක තමයි පරිමාණ රූපයක් කියන්නේ ඇත්තටම ගත්තොත් සිටියමක තියෙන පරිමාණ රූපයක් ලංකාව වගේ ලොකු රටක සිටියම එක කොලේට එනවනේ ඒ කියන්නේ ලංකා සිටියම කියන්නේ එහෙනම් පරිමාණයට අඳිනවා පොඩි කරලා අඳිනවා දැන් මෙන්න මේ ABC ලොකු බිමක් තියෙනවා පාදයේ ඇඳිග 75 මීටර 100 මීටර 125 මීටර වෙච්ච ලොකු බිමක් එකට 25000ට එකට 2500 පරිමාණයට ඇඳලා තියෙනවා දැන් අහනවා අපි අඳින කඩදාසියේ මේවට කොයිතරම් ගන්නවද කියලා හිතන්න දැන් මං ඇඳලා පස්සේ මෙන්න මෙහෙම රූපයක් තමයි එන්නේ A B C मीटर हेत्त पहाकानी मनीन बैनी अनुपाते दीला तीन नमा एकट दिदास पांसीय कियला एकट दिदास पांसीय नम मीटर हेत्त पहाट कियद एक यानी मीटर हेत्त पहा सेंटीमीटर वड़ करो मकद मान सेंटीमीटर वड़ इन्यां दीने हेत्त पंदा है ने हद्दास पांसीय एक मीटर एकट सेंटीमीटर सी है नी एना मीटर हेत्त पहा कियला कियानी මෙතෙන්ට දාලව නම් 7500යි සෙන්ටිමීටර් එකට 2500 කියලා කියන්නේ මේක 2500න් බෙදෙනවා ඒ කියන්නේ මෙතෙන්ට 3යි සෙන්ටිමීටර් AC දිග ගත්තොත් CI කියලා කියන්නේ 10000යි හේතුව මීටරයට සෙන්ටිමීටර් 100ක් තියෙන නිසා ඒකත් මම බෙදනවා 2500න් ඒ කියන්නේ 4යි මීටර් सेंटीमीटर बीसी पादे एकट एक सी विसी पाय एक दोलोस दास पांसी है सेंटीमीटर वाली दोलोस दास पांसी एक सेंटीमीटर तीन वाना मांग मेक सेंटीमीटर एक किंग दिदास पांसी एक निरूपण ही बना वाने एना एक सेंटीमीटर एक बलान ने दिदास पांसी एम बेदनो यह ना दोलोस दास पांसी दिदास पांसी एम बेदो मापिटेनो पहाक एक यानी पहाई सेंटीमीटर AB 3 cm, BC 5 cm, CA 4 cm වලින් කු පරිමාණ රූපයක් ඇන්දොත් ඕගලන්ට හරියට මෙනවා මෙන්න මේ වගේ විශාල රූපේ පරිමාණ රූපය දැන් එක් එක් පැදිවල පරිමාණ දිගවල අහලා තියෙනවා අපි එහෙනම් එක් එක් පැදිවල පරිමාණ දිගවල ටික හෙව්වා දැන් ප්‍රශ්නයක් තියෙනවා මම අමතර කරුණක් ඉදිරි කියන්නම් मैं कवधारी उगलान तेरे भी तूना हाथरा पहाके ने संबंधित आवे आवत
මේ තියෙන සුජුකෝණී ත්‍රිකෝණයක්. අමතර කරුණක් මේ කිව්වේ මේ තියෙන සුජුකෝණී ත්‍රිකෝණයක් හේතුව සුජුකෝණී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සම්බන්ධයක් තියෙනවා 3 4 5 කියලා. ඒක පයිතගරස් ප්‍රමේයයෙන් ඔප්පු කරමු අපි ඉස්සරහට. දැන්ට මතක තියාගන්න මේ සුජුකෝණී ත්‍රිකෝණයක් කියලා. 6 වෙනි කොටස. පහත වරහන් තුල දී යති වචන ඇතුරෙන් ස්ථාන වලට ගැළපෙන වචනේ තෝරා අදාළ අංකයේ යටතේ ඔබේ පිළිතුරු පත්‍රයේ ලියන්න. ස්ථාන උත්තර ටිකක් දිනවා කේන්ද්‍රක ඛණ්ඩය වෘත්ත ඛණ්ඩය කේන්ද්‍රික කෝණය. පළවෙනි එක වෘත්ත ජායකින් සහ එම ජායෙන් වෙන්වන එක් වෘත්ත චාපයක් මායිමු ප්‍රදේශ ලෙස හැඳින්වේ. වෘත්ත ජායකින් සහ එම ජායෙන් වෙන්වන එක් එක් වෘත්ත ප්‍රත්‍යය මායිමු ප්‍රදේශ මොකද්ද? වෘත්ත ජායයක් කියන්නේ මොකද්ද? මම රූපයක් ඇඳලා විස්තර කරන්නම්. මෙන්න වෘත්තයක්, මෙන්න ජායයක්. වෘත්ත ජායකින් සහ එම ජායෙන් වෙන්වන එක් එක් වෘත්ත චාපයන් මගින් මායිමු ප්‍රදේශ මොකද්ද අපි කියන්නේ? වෘත්ත ඛණ්ඩයක් කියලා කියනවා. මෙන්න වෘත්තයක්, මෙන්න ජායයක් මගින් වෙන් වෙනවා. එතකොට මෙන්න එක වෘත්ත ඛණ්ඩයක්, මෙන්න එක වෘත්ත ඛණ්ඩයක්. දැන් මේක මේ කොටස අපි හඳුන්වනවා සුළු වෘත්ත ඛණ්ඩයක් කියලා. මේ කොටස අපි කියනවා මහා වෘත්ත ඛණ්ඩයක් කියලා. එහෙනම් වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වෙයි. ඊට පස්සේ වෘත්තයක අරයන් දෙකකින් හා චාප කොටස් දෙකකින් මායිමු ප්‍රදේශ. මොකද කියන්නේ? වෘත්තයක අරයන් දෙකකින් හා චාප කොටසකින් මායිමු ප්‍රදේශ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හඳුන්වනවා. මෙන්න වෘත්තයක්, මෙන්න අරයන් දෙකක්. වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසක්. මෙන්න චාප කොටසින් වටරු කොටස මෙන්න. මේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රයේ මගින් ඛණ්ඩයක් ඇති වෙනවා. මේ තව එකක්. කේන්ද්‍රයේ මගින් ඛණ්ඩයක් ඇති වෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක්. ඊට පස්සේ කියනවා අරය 5 cm වෘත්තයක් නිර්මාණය කරන්න එය තුල සුළු වෘත ඛණ්ඩයක් ඇඳ අඳුරු කර දක්වන්න. අපි අරය cm 5ක වෘත්තයක් ඇඳ ඉස්සෙල්ලාම ගත්ත අරිරූල මේ ආකාරයට මෙන්න බලන්න මෙහෙම අඩුවල ගත්තා. අපිට cm 5ක් අවශ්‍යයි බිංදුව ළඟින් බිංදුවේ ළඟින් කව කටුවේ තුඩ තිබ්බා. cm 5කින් ලක්ෂයක් දෙකක් භාගෙ මාක් කරගත්තා. එනම් මෙන්න අරය cm 5ක වෘත්තය මම අඳින්න හදන්නේ. හරි, මෙන්න අරය cm 5ක වෘත්තයක් ඇද්දා. ඇන්ද එය අඳුරු කර දක්වන්න. සුළු වෘත ඛණ්ඩයක් ඇද. මම ඔන්න කලින් කිව්වා සුළු වෘත ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? යම් කිසි ජායයක් ගැහුවට පස්සේ පොඩි කුඩා ප්‍රමාණයේ සුළු වෘත ඛණ්ඩයක් මහා ප්‍රමාණයේ මහා වෘත ඛණ්ඩයක්. එනම් මේක තමයි සුළු වෘත ඛණ්ඩය. एक अंदर कल तक अंदर ईट पास रूपे एक्स वै अगे सोया मे नम तो अगे जामितिक रूपे अगे एक्स वै अहन मुखद रहस्य एक्स होयन मुखद मुखद रहस्य वै होयन अभी मुखद मे योगे धन दत्न कल्पना कर मुको दिता අපිට ඕන ඉස්සෙල්ලාම x හොයන්න කියලා. x හොයන්න පුළුවන්. x නම් බැලුව බැලමටම පේනවා අංශක 90යි කියලා. බම් දැන් බලමු 90 ආවේ කොහොමද කියලා. ඔහුගලන් දන්න කතාවක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන බලන්න. මෙන්න මේ අකුරෙන් කියන්නේ මොකද්ද? සී අකුරක් පේනවද බලන්න. මෙන්න සී අකුරක් පේනවා. මං ඇඳේ සී අකුරක්. මෙන්න සීනි. සී අනිත් පැත්ත ගහුවම එන අකුර. සී අකුරක් අනිත් පැත්ත ගහලා. සී මෙහෙමනේ තියෙන්නේ. මේක අනිත් පැත්ත ගහුවා. සී අකුරක්. එහෙම සී අකුරක් වගේ එනවනම් අපි කියනවා ඒවට මිත්‍ර කෝණ කියලා. ඉස්සෙඩ අකුරක් වගේ එනවනම් අපි ඒවට කියනවා ඒකාන්තර කෝණ කියලා. F අකුරක් වගේ එනවනම් අපි ඒවට කියනවා අනුරූප කෝණ කියලා. මම මේ කතාව කිව්වේ අපි මේ ගාන හදන්න මේක අවශ්‍ය වන්නේ නැහැ. නමුත් පුතේ මතක තියාගන්න ඉස්සරහට
ඕගොල්ලන්ට මහා ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් ඔන්න ඔය තුන දන්නවා. ඉස්සරහට සාමාන්‍ය පෙළ විභාගෙ ලියද්දී ඔන්න ඔය වචන තුන හරිම වැදගත්. මතක තියාගන්න C කියන්නේ මිත්‍ර කෝණ, Z කියන්නේ ඒකාන්තර කෝණ, F කියන්නේ අනුරූප කෝණ. ඔන්න ඔය තුන වැදගත් වෙනවා. දැන් අපි බලමු X සහ Y හොයන විදිය. දැන් අපිට අවශ්‍ය Y කියලා හිතන්න. Y නම් බලන්න හොඳින් බලන්න මේ තියෙන ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය 30යිලු. එහෙමනම් මෙතන කීයද? 30යි. හේතුව ප්‍රතිමුඛ කෝණ සමානයි. මේ කෝණේ අංශක 30 නම් ඉබේම මේ කෝණේ අංශක 30යි. මෙතන බලන්න මේ සරල රේඛාවක් 180යි. නමුත් මෙතන 90යි කියලා තියෙන සුජු කෝණ කියලා. දීලම තියෙන දත්තයක් විදියට මේ කෝණ 180යි මෙතන 90 නම් මෙතන 90යි. මොකද උනේ මෙතන 90යි. මෙතන 90 නම් මෙතන 30 නම් y කීයද? කොහොමද ගත්තේ? බලන්න මෙතන 90 නම් මෙතන 30 නම් 30යි 90යි 120යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. 180ෙන් 120ක් ගියාම y ටාව 60ක්. y 60යි. දැන් x හොයමු. x හොයන්නේ කොහොමද? x හොයන්න මොනවද තියෙන දත්ත? දැන් බලන්න පුතේ මෙතන සරල රේඛාවක් තියෙනවා. මේ බලන්න සරල රේඛාවෙන් මේ කෝණ අංශක 60යි නะ. සරල රේඛාවක් 180කට සමාන වෙනවා. 180න් 60ක් මෙතන තියෙනවා නම් මේ තියෙන 100ක්. මෙතන 100යි මෙතන 100යි. එහෙනම් මේ පාදයට සමාන්තර වෙනවා. මේ පාදයේ සමාන්තර වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමා එකතු 180යි. ඒ කියන්නේ මං කලින් කිව්ව 100 කුර මිත්‍ර කෝණ දෙකක කෝණ දෙක පරිපූර්ණයි 180යි. මෙතන 90 නම් මේ මුළු කෝණයත් 90යි. 90න් 30ක් මෙතන තියෙනවා නම් මේක 60යි. දැන් අපි දන්නවා මෙන්න මේ මුළු කෝණය 180යි සරල රේඛාවක්. 180 සමාන වෙනවා මේ 60 ධන මේ x ධන මේ 30. ඒ කියන්නේ කීයද? 60යි 30යි 90යි. එතකොට x සමාන වෙන්නේ කීයටද? 90යි 180න් 90ක් ගියාම x සමාන වෙනවා 90ට. ඊට පස්සේ කියනවා සවිධි තෙසලාකරණය නිර්මාණය කිරීමට යොදාගත හැකි සවිධි බහුවස්ස නම් කරන්න. තෙසලාකරණයක් කියලා කියන්නේ මොකද්ද? ඒක පොඩ්ඩක් මතක් කරගන්න. තෙසලාකරණයක් කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර නිකන් ටයිල් අලනවා වගේ වැඩක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් අතුරන්න. දැන් මට මේ කොලේ අතුරන්න පුළුවන් නම් තවක් ඔයත් ගොඩක් කොල කෑලි කප කප අලවලා තෙසලාකරණයක්. ඒතර තෙසලාකරණය කරන්න පුළුවන් ආකාර තියෙනවා සවිධි, එහෙම නැත්නම් ශුද්ධ තෙසලාකරණයක් සහ අර්ධ ශුද්ධ තෙසලාකරණයක්. ශුද්ධ තෙසලාකරණයේ විශේෂත්වය තමයි ගන්න සේරම ඒකක සමානයි. ඒ කියන්නේ දැන් හිතන්නකො සමචතුරස්‍ර ගන්නවා කියලා සේරම සමචතුරස්‍ර වලින් තෙසලාකරණය කරනවා. නැත්නම් සුජු කෝණාංශ වලින් නැත්නම් ත්‍රිකෝණ වලින්. අපිට ටයිලුත් එමනේ. ටයිල් නම් බැලුව බැලනවා ගොඩක් තියෙන සමචතුරස්‍ර ඒව තමයි. නමුත් අපිට වේලඳ පොලේ ගන්න පුළුවන් ත්‍රිකෝණාකාරයේව එහෙම නැත්නම් පිරමීඩාකාරයේව ත්‍රිපීසියම් ආකාරයේව එහෙම නැත්නම් සම සුජු කෝණාශ්‍රේව මේ ඕන ආකාරයක් අපිට ගන්න පුළුවන්. අරගෙන අපි ටයිල් ටයිල් කිරීම කරනවා. ඒ වගේ තමයි තෙසලාකරණය. ශුද්ධ තෙසලාකරණයකදී නම් අපි ගන්න එකම ලක්ෂණ ඒවා. අර්ධ ශුද්ධ තෙසලාකරණයකදී නම් ත්‍රිකෝණ සමචතුරස්‍ර මාරුවේ මාරුවට වගේ ගන්න පුළුවන්. යම් කිසි හැඩයක් එන්නේ එහෙම නැත්නම් ත්‍රිකෝණ සහ ත්‍රපීසියම් යම් කිසි හැඩයක් එන්න ගන්න පුළුවන්. දැන් මෙතනදී අහන්නේ සවිධි තෙසලාකරණය. සවිධි බහුවස්ත්‍ර යොදාගෙන කොහොමද කරන්නේ? සවිධි තෙසලාකරණය. ඒ කියන්නේ ගන්න ඕන අහුවස්ත්‍ර සවිධි සමාන වෙන්න ඕන. එකක් තමයි සමචතුරස්‍රය. එහෙම නැත්නම් සමපාද ත්‍රිකෝණය. එහෙම නැත්නම්
සවිධි පංචාශ්‍ර යොදාගෙන අපිට යම් කිසි තෙසලාකරණයක් කරන්න පුළුවන්. ඒක සවිධි තෙසලාකරණයක් කියලා කියන්න පුළුවන්. අපි යමු ඊළඟ කොටස 7 වෙනි ගාන. දේශාංශ බිඳුව රේඛාව හඳුන්වන විශේෂ නම ලියන්න. ඒ මොකද්ද? දැකලා ඇති ලෝකේ අරන් බලමු. ලෝකේ දේශාංශ කියලා මෙහෙම රේඛාවක් තියෙනවා. මම මේ ලෝක ගෝලයක් ඇන්දේ. අක්ෂාංශ කියලා මෙහෙම රේඛා තියෙනවා. දේශාංශ බිඳුව රේඛාව තමයි ග්‍රිනීච් මධ්‍යහන රේඛාව කියන්නේ. එතකොට ග්‍රිනීච් මධ්‍යහන ග්‍රිනීච් රේඛාව. එතකොට අක්ෂාංශ කියලත් මම කිව්වා අනිත් පැත්තේ රේඛා. අක්ෂාංශත් බිඳුව රේඛාවක් තියෙනවා. ඒකට අපි කියනවා සමකය කියලා. අහලා ඇති ශ්‍රී ලංකාව කියන්නේ සමකය ආසන රටක් කියලා. ඒ කියන්නේ අපේ රට සමකයට උඟක් ළඟයි. එන සමකයේ කාට ආසන රටක් තමයි ශ්‍රී ලංකාව. අක්ෂාංශ කියලා කියන්නේ සිරස් අතර තියෙන රේඛා. දේශාංශ කියලා කියන්නේ සිරස් අතර තියෙන රේඛා. හරි. ඒතර අක්ෂාංශ දේශාංශ අපි දන්නවා. අක්ෂාංශ දේශාංශ බිඳුව වෙන්නේ ග්‍රිනීච් මධ්‍යහන රේඛාව. එහෙම නැත්නම් අක්ෂාංශ බිඳුව වෙන්නේ සමකය. ওই දෙකම දැනගෙන ඉන්න. හරි. ඊළඟට පෘථුවිය අංශයක එකකින් භ්‍රමණය වීමට ගතවන කාලය. හොඳ ප්‍රශ්නය. අපි දැන් බලමු පෘථිවිය වටා අංශ කීයක් තියෙනවද? 360යි. අංශ එකකින් තමයි අහන්නේ. කාලය තමයි අහන්නේ. 360ක් තියෙනවා. හරිද? හිතන්න අපිට දවසට පැය තියෙනවා 24ක්. පැයට විනාඩි තියෙනවා 60ක්. එහෙනම් මම මේ මොකද්ද ගත්තේ? මුළු රවුමක් පෘථිවිය ගත කරන්න ගතවන කාලය දිනයක් කියලා කියනවා. ඒ කියන්නේ මුළු රවුමක් ගත කරන්න දිනයක් කියලා කියනවා. දිනයක් කියන්නේ පැය 24ක්. මේක සත්‍ය වශයෙන්ම පැය 24ම නෙමෙයි 24ට ආසන්න ගයක්. නමුත් අපි 24ක් කියලා ගන්නවා. එහෙනම් දව පැය වලින් 24යි පැය 24 විනාඩි වලින් ගත්තම මෙන්න මේ උත්තරේ තමයි දවසකට තියෙන මුළු විනාඩි ගාන. එක දවසක් යනවා නම් පෘථිවිය සම්පූර්ණයෙන් අංශක 360ම කරකැවෙන්න එක අංශකයක් බලන්න අපි 360න් බෙදෙනවා. මේකට ඒවි මේ පිළිතුර හතරක් කියලා. එතකොට ඒකකය අපි මේක විනාඩි වලට හරව ගත්තනේ. එහෙම නැත්නම් මිනිත්තු. ඒකකයේ මිනිත්තු 4යි. හොඳට මතක තියාගන්න. පෘථිවිය එක අංශකයක් කරකැවෙන්න විනාඩි 4ක් ගන්නවා. කියනවා 2017 අටවෙනි මාසේ 15 දින ශ්‍රී ලංකාවේ වේලාව පස්සරු 9:15 වන විට සිග්නි නගරයේ වේලාව හා දිනේ ලියන්න. මේක හුඟක් වැදගත් වෙනවා ඕගොල්ලන්ගේ කවුරුහරි සහෝදර සහෝදරියන් රටේ ඉන්නවනම්. ඔයගොල්ලන්ට මෙහෙන් කෝල් එකක් ගන්න ඕන නම් එහෙට කෝල් එකක් අරන් බලද්දි එහි රෑ වෙලා. සමහරවිට ඔයගොල්ලන් මෙහෙන් ගනිද්දි ඒගොල්ලන් නිදි ඇති. ඒතර ඔයගොල්ලන්ට තක්සේරුවක් තියෙන්න ඕන. ඔයගොල්ලන් මෙහෙ දැන් ජීවත් වෙද්දි සිඩ්නි වල ඉන්න යාළුවාගේ වේලාව කීයද කියලා. ඒතර ඒක ගන්න අපිට දත්තයක් දීලා. සිඩ්නි ධන 10යි කියලා කියනවා. ලංකාව ධන 5මාරයි කියලා කියනවා. මේ මොකද්ද කියන්නේ? මේක තමයි අර අපි කලින් කිව්ව ග්‍රිනීච් මධ්‍යහන රේඛාවේ ඉඳලා තියෙන වෙනස. ග්‍රිනීච් මධ්‍යහන රේඛාව කියන්නේ බිඳුවේ රේඛාව. බිඳුවේ ඉඳලා ධන 5මාරක් තමයි. ඒ කියන්නේ පැය 5මාරක් ඉස්සරහින් තමයි අපි ඉන්නේ ධන පැත්තේ. ඒ වගේම ධන 10ක් ඉස්සරහින් තමයි සිඩ්නි ඉන්නේ. අපිටත් වඩා ඉස්සරහින් සිඩ්නි ඉන්නේ. එතකොට අපිත් සිඩ්නිත් අතර වෙනස කීයද? සිඩ්නි පැය 10ක් ඉස්සරහින් ඉන්නවා. අපි පැය 5මාරක් ඉස්සරහින් ඉන්නවා. එහෙනම් අපිට වඩා පැය 4මාරක් ඉස්සරහින් සිඩ්නි ඉන්නේ. එතකොට අපේ වේලාව දැන් කීයද? පස්වරු 9:15යි. දැන් මට ඕන සිඩ්නි වේලාව බලන්න. අනිත ගහන්නේ සම්මත. දිනේ ලියන්න. සම්මත ක්‍රමෙන් ගහලා නැහැ. ඒතර සාමාන්‍ය ක්‍රමෙන් වුණත් අපිට ලියන්න පුළුවන්. හරි. පස්සරු 9:15යි. පස්සරු 9:15 කියලා කියන්නේ
රාත්‍රියේ පෙරවරු නම් උදේ පස්සරු 9:15 අපිට වඩා හතරමාරක් ඉස්සරහින් ඉන්නේ අපි එනම් තව පැය හතරමාරක් එකතු කරමු මේක සුළු කරන්න අමාරු වෙන්නේ 9:15 එකතු කිරීම හතරමාර 9:15 මම ලියන්නම් පැය 24 ඔල්ලෝසුවේ පැය 24 ඔල්ලෝසුවේ 9 කියලා කියන්නේ 21 21:45 බලාගන්න අමාරු නම් 12ට 9ක් එකතු කරන් 12ට 9ක් එකතු කරාම 21:15 21 විනාඩි 15 ඒකට එකතු වෙනවා 4 විනාඩි 30 ඒ කියන්නේ 21:4 කියන්නේ 25:45 ඒ කියන්නේ මොකද්ද 25:45 25:45 කියලා වෙලාවක් නැහෙනේ 24න් ඉවරයිනේ 24න් පස්සේ තව 1 විනාඩි 45ක් වැඩිපුර ගියා එහෙනම් දිනයක බද්ධ තිබ්බේ 2019 8:15 නේ එහෙනම් 2019 8:16 වෙනිදා උදෑසන 1:45 උදෑසන 1:45 කියලා කියනත් පුළුවන් එහෙම නැත්නම් පෙරවරු 2019 8 වෙනි මාසේ 16 වෙනිදා පෙරවරු 1:45 වෙලාව ඊට පස්සේ කියනවා රූපය ඇති ත්‍රිකෝණ ගණන කියලා. රූපයක් දිහා ත්‍රිකෝණ ගණන් කරන්න. චූටි කාලේ ප්‍රශ්නයක්. අපි ගණන් කරමු බලන්න. මේක දෙකවසර ළමයි තුනක් පුළුවන්. බලන්න. ත්‍රිකෝණ 1 2 3 4 5 6. 1 පොඩි එක. 2 3 4 මෙන්න මේ දෙක. 5 මේ දෙක ලොකුම තනි විශාල එක 6යි. ත්‍රිකෝණ 6යි. ඊට පස්සේ කියන බද්ධ කෝණ යුගලයක ඇති විශේෂ ලක්ෂණය කියන බද්ධ කෝණ යුගලයක් බලමු මම මෙතනින් මෙන්න එක කෝණයක් මෙන්න තව කෝණයක් කෝණ දෙක බද්ධ වුණා බද්ධ කෝණයක් වුණා මෙන්න එක කෝණයක් මෙන්න තව කෝණයක් කෝණ දෙක බද්ධ වුණා බද්ධ කෝණයක් වුණා එහෙනම් මේ කියන්නේත් බද්ධ කෝණයක් මේ කියන්නේත් බද්ධ කෝණයක් බද්ධ කෝණයක විශේෂ ලක්ෂණ මොකද්ද පොදු පාදයක් තියෙනවා කෝණ දෙකට මැදින් පාදයක් තියෙනවා පොදු ශීර්ෂයක් තියෙනවා. එහෙනම් පොදු පාදයක් සහ පොදු ශීර්ෂයක් තියෙනවා නම් ඒ කෝණ දෙක බද්ධ බද්ධ කෝණයක්. මොකද ඒතර මොකද්ද බද්ධ කෝණ යෝගිකේ ලක්ෂණ? පොදු පාදයක් ඇත පොදු ශීර්ෂයක් ඇත. හරි. ඊට පස්සේ රූපයක් දීලා ආගයක් වගේ. බලන්න සමචතුරස්‍රයක් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා. D ඇති රූපයේ ABCE සමචතුරස්‍රයකි. ABCE සමචතුරස්‍රයකි. CED සමපාද ත්‍රිකෝණයකි. ආ CED සමපාද ත්‍රිකෝණයකි. සමචතුරස්‍රයේ වර්ගඵලය 36 cm වේ. රූපයේ පරිමිතිය සොයන්න. කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්. මතක තියාගන්න වර්ගඵලය දීලා 36 කියලා. අපි දන්නවා සමචතුරස්‍රයේ වර්ගඵලය 36 නම් පාද දෙක ගුණිතය තමයි 36 වෙන්නේ. ඒ වගේම රහස් කතාව තමයි පාද දෙක සමානයිනේ දෙක නෙමෙයි හතරම සමානයිනේ සමචතුරස්‍රයේ එහෙනම් යම් කිසි පාදයක වර්ගයක් තමයි මේ තියෙන්නේ උදාහරණයක් විදියට මේ පාදය 4යි නම් 4ේ වර්ගය 16යි 4 වරක් 4 16යිනේ එතකොට තමයි වර්ගඵලය 16 වෙන්නේ නමුත් මෙතන තියෙන 36නේ 36 වෙන්නේ මොන සංඛ්‍යාව වර්ග කරොත්ද 36 වෙන්නේ 6 වර්ග කරොත් 6 වරක් 6 36යි දැන් අපිට තව කතාවක් කියලා තියෙනවා අපිට හිතා ගන්න. ත්‍රිකෝණය කියන්නේ සමපාද ත්‍රිකෝණයක්ලු. එහෙනම් මේ පාදේ 6 නම් මේ පාදයට 6යි මේ පාදයට 6යි. දැන් සියලු දත්ත ටික හොයාගෙන ඉවරයි. මේ පාදේ 6යි මේ පාදේ 6යි. සමචතුරස්‍රය නම් මේකත් 6යි. දැන් අපෙන් අහන්නේ පරිමිතිය. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. 6යි 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 6යි. 6ව 5ක්. එහෙනම් පරිමිතිය කීයද? 6ව 5ක් 6වරක් 5 කීයද 36 ඒකකය සෙන්ටිමීටර වලින් දීලා තියෙන නිසා සෙන්ටිමීටර වර්ග කියලා නම් දාන්න එපා හේතුව අහන්නේ පරිමිතියක් වර්ගඵලයක් නෙමෙයි දිගක් අහන්නේ එහෙනම් සෙන්ටිමීටර 30යි හරි අපි මේ සාකච්ඡා කරේ 8 ශ්‍රේණිය 2018 ගණිතය බස්නාහිර පළාත් සභා ප්‍රශ්න පත්‍රයේ අපි මේ කතා කරද්දී තේරලා ඇති ඕගොල්ලන්ට අටවසර ශ්‍රේණියේ දරුවෙක්ගෙන් කොහොමද දෙපාර්තමේන්තුව
බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බස්නාහිර පළාත කොහොමද ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. ඒ බලාපොරොත්තු වෙලා තියෙන සීමාව අපි ප්‍රකාශ කරා. එතකොට මේ සීමාව තුළ ඔබේ දැනුම හැමතිස්සෙම හැසිරෙන්න ඕන. එහෙම වුණොත් ඔබට මේක සාර්ථක ගමනක් යන්න පුළුවන්. මේ පළාත විතරක් නෙමෙයි අපි අනිත් පළාත්වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙනවා. ඒවත් ලබාගෙන ඒවත් බලන්න. ඒ හැම දෙයක්ම විශ්ලේෂණය කරන්න සමානකම් අත්විඳින්න සමානකම් තුලින් ඔබට ප්‍රශ්න පත්‍ර ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙනස්කම් තුලින් ඔබ හිතන්න ඕන පරාසය ගැන අවබෝධයක් ගන්න පුළුවන් එතකොට අපි හිතනවා සාර්ථක වේවි කියලා මේ ගමන අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ඊළඟ ප්‍රශ්න පත්‍රයත් එක්ක අපි අදට අවසන් කරනවා බොහොම ස්තුතියි